ගමන්තා චහවාලේ සු වතරගච්චන්තු දේවතා සද්ධම්මංමුණ රාජස සුනන්තු සගහමොකදං දම්ම සවනකාලු අයම්බදන්තා තම්ම සවනකාලු අයම්බදන්තා දම්මා සවෙනකාලු අයම්බදන්ත නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස මානම් පහය සුසමාහිතත්තුෝ සුචේත සෝ සභදීවිප්පමුතු ඒකෝ අර්්‍යයේ විහරං අප මත්තුෝ සමච්චු දෙ අස්ස තරෙය පාරන්තිති ශ්‍රද්ධාබුද්ධි සම්පන්නේ කාරුණික ගුණගරුක පින්නතුනි බෞද්ධා රුපවාහි නිය විකාශනයකන ලබන මෙ පැට නියමිත දායකත්ත ධර්මදේශනාව ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංගරත්නය මෙහණින් වහන් සේලා දසසිල් මාතාවන් ඇවගේම ලංකාවාසී ලෝකවාසි බෞද්ධ අබෞද්ධ පිනතුනි අද ධර්ම දේශනාවේ දායකත්්‍යන් අරගෙන මේ මැදිරයේ තැම්පත්ව ඉන්න පින්නතුන් වගේම තමන්ගේ නිවස තුළ මේ දේශනාව ශ්‍රවණය කරන අපි හම කෙනෙක්ගෙම මූලික අබිලාශය බවට පත්වෙන්නේ දහමින් අපේ ජීවිත තුළ තියෙන යම් අඩුවක් නම් එය දුරුකර ගැනීම අපේ ජීවිත සංස්කරණය කර ගැනීම ජීවන දර්ශනය තුළ අපි අපිට අවැඩ්ඩ පිණිස යමක් පවතින වනං එය ඉවත් කර ගැනීම අපේ බුදුහාමුදුරෝ ින් සච්ච ගවේසි කින්කුසල ගවේසි කියලා සත්‍ය කුසල් හොයන්න සූදානම් වෙන්නේ මේකයෙන් අරමුණ සාධනය කරගන්න උත්පත්තිය ලබපු අපි කිසිම කෙනෙක් පෙන්න්නතුන්නේ මේලෝක වසයෙන් අංග සම්පූර්ණ නෑ අපි ළඟ බොහෝ අඩුපාඩුකම් තියෙන්න්න පුළුවන්කම තියනවා. ඒ අඩුපාඩුකම් අවබහෝධ කොටගෙන නිවැරදිවීම තමයි මේ මනුස්ස ජීවිතය තුළ තියෙන වඩා වටිනම කාරණය මේ ලෝකධාතුවේ අනන්ත ලෝකධාතුව තුළ මේ සක්වල වගේම තව ගොඩාක් සක්වලවල් තියනවා ඒ හැම සක්වලකම විධ ජීව කොට්ටා සින්නවා ඒ අතර මිනිස්වාසයට සුදුසු භූමිය තමයි මේ අපි ජීවත්වෙන භූමිය මනුස්ස ලෝකෙක් තියෙන්නේ. නා සායතනය අඟහරු ග්‍රහය තුළ එවගේම සහන්ද්‍රයා තුළ නැවත නැවත මනුස්සවාසයට සුදුසුකම් තියද කියලා පරිීක්ෂා කරනු. බුදුහාමුදුරුව වසර දෙදා හයිසියකට ප්‍රථම දේශනා කළේ එකමක මනුස්සවලෝකඇයි තියෙන්නේ විද්‍යාව කොතරම් දියුණුනත්. එවිද්‍යාවේ පරේෂණ කොතරම් තිවුණූනත් බුද දේශනාව ඉක්මවා යන්න එවිද්‍යාවට පුළුවන් කමක් ඇති වෙලා නෑ. මේ ලද මනුස්ස ජීවිතයේ අපි හැමෝම භාග්‍යයක් කොටට පවත්වාගන්නෝ වගේම රහත් වෙන්න සෝවාන් වෙන්න ආරය ලාබහන් ලබන්න වගේම ලෝකට මහා වටින්නකම් එකතු කරන්න පුළුවන්කම තියනෙ මේ මිනිස් ජීවිතය තුළ විතරයි. මිනිහිකුගේ ජීවිතයේ පෙන්න්නතුනි වටිනකම මේ අභ්‍යන්තර ශරීර අවයාව තුළ නෙවෙයි තියෙන්නේ ක්‍රියාකාරකම් තුළ ඇත් දලයකට මිලක් තියෙන්න්න පුළුවන් එවගේම සෙමර වලිගෙකට මිලක් තියෙන්න්න පුළුවන් වෙන ශරීර කොටක්සකට මාන්ස කොටසකට මිලක් තියෙන්න්න පුළුවන් හැබැයි මනුස ජීවිතයට තියෙන්න්නේ පිනතුන මලක්නෙවෙ වටිනකම ඒ වටිනකම තේරුංගත් මිනිස්සු මේලෝකෙ ගොඩාක් දුර්ලබයි ගොඩක් අඩුයි ඒ අඩුවෙච්ච සත්පුරුෂ ස්වභාවය තුළ පිහිටපු මිනිස්සු හැටියට. අපි හැම වෙලාවකම බුදු දහම විතරක් නෙවෙයි ඕනෑම දර්ශනයක් තුළ ඕනැම ඉගැන්නීමක් තුළ අපේ ජීවිත නැවත නැවත සංස්කරණය කරන්න ඕනේ වැරදි නිවැරදි කරන්න ඕනේ. ඒක අවසාන ආධ්‍යාත්මික සුගය තමයි අපි බුදු දහ මැඇතුළේ නිර්වාණය කියලා දේශනා කරන්නේ. පිනතුනි අද ධර්මදේශනාව මාතෘකාව හැටියට පැහැදිලි කරපු ගාථාව සංයුත්ත නිකායි සගාත වර්ගේ දේවතා සංයුත්තයට අයිතිෙක ගාථාව. බුදුහාමුදුරු ජේතවනාරාමය වැඩෙඉන්න අවස්ථාවක, එක දෙවියක් මධ්‍යම රාත්‍රයේ ජේතවනා රාමය මාලෝකමත් කරලා උන්වහන්සේ සමීපයට පැමිණිලා බහාමුදුරුවන්ට වන්දනා කරලා එකත් පසක හිඳගෙන. බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරන බුදුහාමුදුුවණේ මේලෝකයේ මානය කැමති ඇත්තෝ මානයේ යුක්තව ජීවත්ත නැත්තො තුළ සිතේ දමනයක් නෑ. සිතේ දමනයක් නැති නිසා ඒ ඇත්තො තුළ බුදුහාමුදරුවනය සමාධයක් නෑ. ඒ ඇත්තො තුළ සමාධියයක් නැතිනිසා මුුණ කියල වචනයෙන් ඒ අය ආමන්ත්‍රණය කරන්න පුළුවන් කමක් නෑ. ඒක්කම අවසාන වශයෙන් කියනවා. වේහරක වනයක ජීවත් වනත්ඒ අයට මාරයා පරාජය කරන්න බෑ සසර පරාජය කරන්න බෑ කියලා මෙතර පිනතුුණ පරාජය කරන්න බෑ කියනකොට අද දවසේ විශේෂයෙන්ම අපි ධර්මදේශනාව පටිගත කර මාරයා පිළිබඳව වෙන කවර කලකටවත් වඩා වැඩිපුර කතා කරන කාලසීමාව මාරයා පරාජය කරන්න පුළුවන්කම තියෙන්නේ ආර්යලාභය ලබපු ඇත්තන්ට විතරයි අන් කිසිම කෙනෙකුට මාරයා පරාජය කරන්න බෑ අපේ පින්නතුන් දන්නවා. අපේ තතාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්චච්ච මොහොතේ දේශනා කරපු උදානවාක්‍ය අනේක ජාති සංසාරං සධා විශ්සන් අනි්බිසා. ගහ කාරකං ගවේ සන්තෝ දුක්කාජාති පුනපපුන. ගහ කාරක දිප්ටෝසි පුනගේහන් අකාහසි, සබභාතයේ පාසුකා බග්ගා ගහකූටන් විසංකිත. විසංකාර ගතන් චිත්තන් තන්හානංකය මජ්‍යගා කියන තැනදී. බුදුහාමුදුරු උදම් මනන්නේ මාරයාට මින් පස්සේ මා කියන ගෘහය හදන්න බැ ම කියන පුද්ගලයා නිර්මාණය කරන්න බෑ මම තෘෂ්ණාවශය කලා එනිසා මම නැවත උපතක් ලබන්නේ නෑ කියන වාක්‍ය උදානය තමයි උනාසේ පළවෙනි බුද්ධ වචනය හැටිට දේශනා කළේ. අවසාන බුද්ධ වචනයත් පින්නතු න එහෙමයි හඳදානේ බික්කවේ ආමන්ත්‍යයාමි වූ වයදම්මා සංකාර අපමාධයන සම්පාදිීත මහනිනි සියලු සංස්කාර ධර්මි අනිත්‍යයි. නොපමාව කුසල් සම්පාදනය කරන්න කියල තමයි අවසාන අවස්ථාවේ පනිබ්ාන සෝත්‍රයේදි බුදුහාමුදදුරුව අපිට දේශනා කරන්නේ. අපි අරමුණ තමයි මේ මාර පරාජය කිරීම මේ දෙවියෝ බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවනේ. මේලෝකේ මානය තියෙන කෙනෙකුට සිතේ දමනයක් නං හදාගන්න බැච්චිත්ත, දමනය කරගන්න එක හිත දමනය කරගන්න එක කරන්න බෑ හිත දමනය කරන්න බැරි කෙනෙකුට මේ හිතේ සමාධියයක් නිර්මාණයවෙන් නිනේ හිතේ සමාධයක් නිර්මාණයවෙෙන් නැති කෙනෙකුට මුුණ කියල ආමන්ත්‍රණය කරන්න බෑ ඒ ඇත්තු කවදාවත් මාර පරාජය කරන්න බෑ එතකොට මේ ඇත්තව බලන්න ඕනේ මුුණ කියන ගෞරවනාමෙන් කෙනෙකු අමතන වන. ඒ අමතන්න සුදුස්ුවවෙන්නේ මානය නැතිකරපු ඇත්තූ විතරයි කුමනාකාරයකින් හෝ මානය තියෙනවන ඔහුට මුුණි කියන්නත් බෑ ඔහු චිත්ත සමාධයට පත්වනා කියන්නත් බෑ ඔහුට මේ ජීවිත ඇතුළේ තමන් බලාපොරොත්තෙන මාර පරාජය කරන්නත් ෑ පවිදවස්සක ඇහුව එක කාන්තාවක් සුදු ඇඳගත්ත කාස්ථාවක් ඇෑ කියනවා මම මහන වෙලා ඉන්නේ මහනකම කියන්නේසිවර නෙවෙයි. මහනඋනාද කියන එක බුදුහා මුදුරුවන්ගේ රූපය අපිට දකින්න බෑ මොකද අපි ඒ දකින්නේ චිත්‍ර. මම මේක අවබෝධ කරගත්ත මගේම අවබොහෝධ ශක්තියෙන් කියලා. එක ඇතුළ තියනෙ පිනඳ නිමානයක්. මම තරම් කෙනෙක් නෑ. මම දන්න තරම් මේ ලෝකෙ කවුරුද දන්න මම හරි සවිෂ මට සුවිශේෂී වර ප්‍රසාද ලැබෙන් ඕන කියලා හිතන තුළ තියෙන්න්නේෙ පින්නතුන ආර්ය භූමියයක් නෙවේ ප්‍රතක්ජනභූමයක්මයි. පෘතක්ජනයගේ ස්වභාවය තමයි තමන් අනිකාට වඩා වෙනස්්‍ය සුවිසේෂී වරප්‍රසාද ලැබෙන් ඕෝනය අනුම් විවේචනය කරන්න යොදධන තර්ක තමන් විවේචනය කරන්න යොදාගන්න නෑ නමක අකුරක්වත් වැරදු නෝති ඔහුට කේන්තියනවා. අඳිනවිදි තමන් පලදින විදිිය, තමන් ගමන් බිමන් යනවිදිිය, තමන් මේ ජීවිත්‍යය හසුරුවෝණ විදිිය සුවිශේෂී කියල පෙන්නන එක තමයි පෘථර්ජනයගේ ස්වභාවය. ඒක ඇතුළ තියනෙ පින්නතුනි මානයක් ඔහු මුනිවරයෙක්වත් ඔහු හිත සමාධිගත කරපු කෙනෙක්වත්. ඔහු මාර පරාජය කරපු කෙනෙක්වත් නෙවී. ත ද දෙවතා සයුත්යදී. බුදුහාමුදුරෝ පැදිලි කරනවා, දහා මුදුරුවන්ට දෙවෝ පැදිලි කරනවා, දෙවතා සයුත්තය මානකාම කියන සූත්‍රයේදී. බුදුහාමුදුරන්නේ මෙහෙම ඒ ජීවිත ඇත්තුළේ මාන්‍යය තිබ්බහම් හ මුනිවරයෙක් නෙවෙයි, ඔහු සමාධිය වඩපු කෙනෙක් නෙවෙයි, ඔහු මාර පරාජය කරපු කෙනෙක් නෙවෙයි කියලා. එවෙලාවෙයි. බුදුහාමුදුරුව මේ දෙව අමතලා පැහැදිලි කරන්නේ මානම් පහාය සුසමාහි තත්ත්ෝ, සුචේතසෝ සබ්බදී විප්පමුත්තු ඒකෝ අර්්‍යයේ විහරංආප මත්තෝ සමච්චු දෙ යස්ස තරය පාරන්ති මානය දුරලලා මොනවට එකඟ වෙච්ච සිතක් තියන කෙනෙක් මොනවට කියන්නේ හොඳටම එකඟ වෙච්ච සිතත් තියන කෙනෙක් ප්‍රඥාවෙන් යුක්තයි ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා. විශේෂෙන් ඔහු මිදුන කෙනෙක් හුදකලා වෙහෙරේ එමනැත්තා හුද කලා වනහ ජීවත් වුනත් ඔහු පමාාවෙ නැතුව ජීවත්ත කෙනෙක් ජීවත්වෙන කෙනෙක් ඔහු සසර ජීවිතය නැතිකරපු සසර එගොඩවෙච්ච මාරයා පරාජය කරපු කෙනෙක් පිනතුනි අපි පරමිතා ගැන කතා කරනකොට පැහැදිලි කරන පාර කියන්නේ එ ගොඩ යුරට නමක් පාර මෙහා එවුරේ ඉදලා එහා යුරට යාම තමයි පාරමිතාවක් මෙහා යුර කියන්නේ මේ පෘථක්ජන භූමිය. එහා යුර කියල කියන්නේ මේ නිර්වාණ භූමිය පාර ලෞකික සැපත පාර ලෞකික සැපත ලබන්න පහර පහුරක් පාරුවක් එම නැත්තං අපිට ගොඩවෙන්න තියෙන ආදහරකයක් හැටියට තමයි පාරමිතා කියලා කියන්නේ. අපි ඉගෙනගන්න හැම ධර්ම සංකල්පයක්ම අපි ඉගෙනගන්න හැම ඉගැන්වීමක්ම සිතේ තියන හැම ක්ලේෂයක් මිලිබඳව අපි අවසානය කතා කරහ මේක අවසානය එකතු වෙන්නේ. මේ සියල්ල හීන කරපු නැතිකරපු උත්තම භූමිය එතමයි නිර්වාණය. ඔබ මල්පූජාවක් කළත් ධර්මදේශනාවක් කළත් වෙන යම් මෝනෙම පිින්කමක් කළත්. ඇ හැම පෙන්කමකම පින්නතුළේ අවසානය එකතුෙන් ඕොනේ මේ නිවනට. පින්කම් කරලා හ මානය හදාගන්න එක හෝ පින්කංකරලා මානය දියුණුකරගන්න එක නෙවෙේ අප හැමවෙලාම සිද්ධ කරන්නේ පින්කමක් සිද්ධ කරලාඒ පින්කම ඇතුළේ චිත්ත සමාධිය නිර්මාණය කරගෙන ඒ තුළමානි ඉවත් කරන එක. පෙන්නතුනි බුදුහාමුදුරුවෝ නිහතමානී ශාස්ෘුවරේ මේ සිවර දැක්කහම. මේ සිවරතියන අල්පේච ස්වභාවය පැහැදිලි. දෙැන් ඔබේ ඇඳුම්වල වෙනස්කවු් කාලානරූප වෙනවා. උත්සව අවස්ථාවට අනු ඇඳුම වෙනස් වෙන. හැබැයි බදු හමුදුරුවෝ මේ සිවර සපයා ගැනීම ඉදලා පළමුකටම ගත්තොත්. අතීතයේ මලමිනි ඔතොපපු වස්ත්‍රය තමයි සිවර බවට පාන්සුකූලේ වස්ශත්‍රය වට පත් වනිේ. මේ සිවර කඩ කපල තියෙන්නේ. මේ කඩකපන එකෙන් පැහැදිලි කරනවා මේ සිවරට කිසිම භෞතික වටිනකමක් නෑ සිවරට තියෙනෙ පින්නතුනි ආධ්‍යාත්නිික වටිනකමක් විතරයි. එවගේම මේ සිවර මගද කෙත ආශත්‍රය කරගෙන නිර්මාණය කරලා තියෙන මේ හැඩ තලගත් මක වි්‍යානුකූල වස්ත්‍රයා එක ඇන මේ ඇඳුම ඇඳහම කෙනෙකුට මා්‍යයක් හැදෙන්න්න විදික් නෑ. මකද මාන්‍යයක් හැදෙන් අවශ්‍ය ඇඳමක් නෙමීමක. තනි පාටක් තියෙනවා ඒ එහෙම හැඩතලනෑ ඒක රෙද්දක් විදිහට තියෙන්නේ ඒක මාන්‍යයක් හැදෙන්න්න දෙයක් නෑ මේක ෞද්තික වටිනකමක් නෑ. එවගේ බුදුහා මුදුරුවෝ පළවෙනි වතාවට තමන්ගේ කිඹුල්වතට වැඩියහම උදෑස්සන මහා සංඟරාත්නයයක් එක බුදුහර පිණ්ඩ පාත වැඩියා. සුද්දෝද රජතුමා. දහාහ දුදරුව ලඟට උදගගේ නැවිල්ලා උන්හන්සටකෙන බවහන්සේ අප අපහස කරන්න දහදන්නේ. නෑ පියරජතුමනි නැත්තෙ කොහොමද ඔබ වහන්ස මේ හිගා කනවනි නෑ ම මේ හිංගා කනවන ව. ආර්යස්වභාවේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා දීපංකරාදී බුද්ධපුත්‍රයන් සිද්ධකරපු ක්‍රියාව තමයි ම මේ සිද්ධ කන මගේ වන්සේ ශාක්‍යයනම ම බද්වන්ස කෙන වගේම පිින්ඩ පාති වඩිනකොට පින්නතුනි බුදුහාර ගෙපිලි වලෙන් වැඩි උසස් තැනක්ය එක යා උසස් කෙනෙකේ හෙම තැනක බුදු හාමුදුරුවන්ගේ ස්වභාවය තිබන මෙම වෙන මුකුත් අවශ්‍යන ඔබේ නමකට අපේ නමකට ගත්තත් මුලට වචන ගහිපයක්කත් වැඩියන් තියෙනු නමුත් බුදුහාමුදරුව ගත්තොත් ගෞත්තම බුදුරජාණන් වහන්සේච්චරයි ගෞරුව නම්බුනාම ඒ කිසිවක් උන්වහන්සේක් තුළ බලාපොත්තුවක්ති බෙන. බගේ උුණහන්සේ ගේ ළඟ තිබුුණා හොඳ ගුණයක් කවරහරි උන්නාහසේ ළඟට ආවුත් එන කෙන හිනාවෙන්න්න ස්සල බුදුහරු හිනාවුුණ එන කෙන කතා කරන්න නිසල බුදුහර කතා කළ එන මනුස්යා උදව්වක් ඉල්ලන්න ප්‍රථම බුදුහා මුදුරු අවශ්චතාව හල උදව් කළ පෙරාතුව කතා කළ පෙරාතුව හිනාවුණ පෙරාතු උදව් කළ අපි සමාට හිනාාවෙන කකං ඉන්න හිනා වෙන්න කතා කරනකං ඉන්නවා කතා කරන්න උදා විල්ලනකං ඉන්න උදව් කරන බුදු හාමුරුව ත්තු ලේගුණය තිබුණ මාන්‍යයන මාන්‍යය හදාගන්න අපිට කිසිීම හේතුවකුත් ඔබටත්නය මටත්නෑ මටනං කොහොමත්මනෑ ඔබේ නම් හිසේ කෙස්්ටික යෙනවා කියලා මාන්‍යයක් හදාගන්න පුළුවන් මට එක හදාගන්න බෑ ඔබට අතේ පයේ විධාබරණ තියනවා කියලා මාන්‍යයක් හදාගන්න පුළන් භික්‍ෂුවක් හැටට මට කාරණය බේ ඔබට ඔබේ ජීවිතය තුළ තියෙන ලෞකික ශැපත ගැන හිතලා දූදරුවෝ ගැන හිතලා ඔබට මාන්‍යයක්හදාගන්න පුළුවන්ගේ භික්‍ෂුවක් හැටියට මට ඒතැනට යන්න බෑ. ඔබටත් බේ ඔය කෙස්්ටිකස් කලූනාට සුදුවෙනවා තිබ්බට හැලෙනවා. ඔය තියෙන ආභරණ කවදහ යත් තරන්න වෙනවා සදාකාලික නෑ මැරිච්ච වෙලාවක ඉන්න මිනිසු එක දුආභරණයක්වත් මළ මිනිියයට පලන්ඳවන්න උත්සාහ කරන්නේ නෑ පෙටිය වහදදි ගලවන ඔක්කොම දරු හිටියට හමාරලාවට ගොඩක් කෙලාවට අපි දකිනවා අවසාන කාලෙ මහළු මඩවක ඉන්න වෙන අවස්ථාපේ ජීවිතව ලත්සිින් දින්න වෙන අවස්ථාජතුවා අපිට මේ කිසිවක් නිසා මාන්‍ය බලය නිසා මාන්‍යය හදාගන්න බෑ බලය නැතිවෙනවා. ධනේ නිසා මාන්‍ය හදාගන්න බෑ ධනය නැති වෙනවා තරුණකම නිසා මාන්‍ය හදන්න බෑ තරුණකම නැති වෙන නිරෝගිකම නිසා මාන්‍යය හදාගන්න බෑ පින්න නිරෝගිකම නැතියෙනවා. එනිසා මාන්‍යය හදාගන්න කිසිම හේතුවක්නේ අපි හැමෝටම නමුත් අපි ජාතිමදය ගෝත්‍ර මදය වගේ දේවල් නිසා අපි ඇතැම්විිට මාන්‍යයන් නිර්මාණය කරගෙන තියෙනවා. මේ ලෝක ගත්තහම පිනතුනි මානය කොයිම වෙලාවක්කවත් මිනිස්සුන්ගේ මෙලවහෝ සසරට යහපත පිණිස පැවතිච්චයක් නෙව දහමෙදී මානයේ බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ සේයමාන සදිසමාන හීනමාන හැටියට සමහර ඇත්තො මේල්ලෝක තමන් අනිකාට වඩා උසස් කියල හිතනො සයමානයක් එවගේම සමහර ඇත්තො හිතනො ඔයා මංහා සමානයි මගේ එක පන්තිී හිටිය මමයාට ගෞරව කරන්න ඕන්නේ එයා වයිසිං මට වඩා ගොඩක් අඩුයි එහෙම කියල සදිසමානයක් හදාගන්න තැම් වෙලාවට සමහර වෙලාවදී සමහර ඇත්තෝ පිනතුනිි හීනමානයක් හදාගන්නව මංයටටටක් පහත් මේ විදියට මම යත් එෙක් මේ කටයුත්තු කරන එක වැදගත්නෑ එහෙම කියලා මාන්‍යය හදාගන්න. හීනමානය අර අපේ රටේ කඳ උද්දරට එක හාමුදුරුව කෙනෙකොට රජවතුමා වදිනවා වදදිද්දි හාමුදුරුව කලන්ත දාල වැටනුම් ජතුමා කියනවා එනිසා කුලේෙන් අඩුවයි අඩුයි කියල සම්මතාය මහන කරන්න එපා කෙල් රජතුමාගේ පැහැදිලි කිරීමක් තියනවා හේතුව හමුදුරුවන්ට වදිද්දි හමුදුරුව කල්පඩාකනෝ මට රජතුමාන වඳන්නේ කිය සමහට හාමුදුරුවන්ටට දරන්න බෑ පිෙනතුනි සීල සම්පන්න වෙච්ච කෙනෙකුට මේ ජීවිතය කෙලින් කටිං හිටගත්ත කෙනෙකුට එක දරන්න පුළුවන්කම තියෙන් ඕනි උන්වහන්සේ ආස් දුස්සීලයි කියලා නෙම මේ කියන්නේ නමුත් අපි තුළ හැදෙන හීනමානයෙන් අපි තුළ මේයාට වඩා ම පහත්්‍ය මේ විදියට මට කටයුතු කරන්න බැරිය මගේ අම්මතාත්ත මෙහෙමයි කියල සමාර වෙලාවට හීනමාන හැදන්න පුළුවන්. මෙ තුනම මේ ජීවිත ඇතුළේ අපි බැහැර කරන්න ඕන කාරණ. දහමද කියනවා යථාවමානය සායථාවමානය. ඇත්තටම තමන් අනිකාට වඩා උසස්වෙන්න පුළුවන්. ඇත්තටම තමන් අනිකාට වඩා සමානවෙන් අනිකා හා සමානවෙන්න පුුවන් ඇත්තෙම අනිකාර වඩ ම පහත්වවෙන්න පුලන් එක තයි යථාවමානය හේතු සහිතුවත් මානය හදා ගන්න එවගම් අයතා මානය තම අනනිකාට වඩ උසස් කියල් හිතෙනු තම අනෙකා හා සමානයි කියල හිතෙනවා තමා අනිකාට වඩා පහත්ව්‍ය කියලා හිතෙනවා එකතම අයතාව මානේ හේතු නැතුවත් මානය හැදෙනු බුදු දහම කියනවා යථාව මානයයි අයතාව මානයයි කියන මාන දෙකම දුරු කරන්න ඕනි. යතාව මානය ස යතාමානය කියන මාන දෙකම දුරු කිරීම තමයි මේ ජීවිතය ඇතුළේ මා්‍යය දුරු කරනවා කියලක් කියන්නේ. එක හොඳට තෙරුම්ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන පෙන්නතුනි සතදම්ම කතාපුවතිදී සතදම්ම කියන බ්‍රාහ්මණය බෝසතාාණන් වහන්සේ බෝසතාාණන් වහන්සේ පහත් යයි සම්මත කුලයක ඉප දුනේ බවේ වනයකින් ගමනක් යනු. සතදම්මයි මේ බෝසතාණන් වහන්සේ ගමනක් යද්ද සතදම්ම අහනෝ යාගේ කුලේමකක්ද කුලේමකද් දෙකෙ ලැවවාම කියලා මම ඔයාලට වඩා පහත් කුලයක මම නීච කුලයක එහෙම කතා කළ දෙන්න ගමන යන. ැ ගමනද අතර මඟ කන්න සතදම්ම මොකවත් ගෙනියන්නේ ඇැබ බෝසතන් වහසේ කෑම මුලක් කරන්නනවා බෝසතන් වහන්සේ හාල් ටිකක් ගෙනියනවා අවශ්‍යානනිත් අමුරේ ටිකුත් ගෙනියනවා ටික දුරක් ගැන කොට දහවල් වෙනවා සතදම්මයි බෝසතාාණන් වහන්සේ එක දියකඩිත්තක් ලඟ නැවතිලා කෑම මුල ලිහලා මේ සතදම්මට කියනවා එන්න මේ කෑම එකෙන් අපි දෙන්න කම කියලා සදදම්ම කියනවා වගේ චණ්ඩාල කෙනෙක්ගේ කෑම පාසලින් කෑම කටක්කත් කන්න නෑ මටඒ කෑමපා හැබැයි බෝසමාන්සේ ඉදුල් කරන්න තුව කෑම ටිකක් ඉතුරු කල ය ටිකක් කාල නැවත බත්මුල ඔතලා ගමන පිටත් වෙනු. හැඳ වෙනකොටත්තාම කැලෑවේ රාත්‍රී වෙදදි නැවත බත්මුල ලිහලා බෝසදන් වහසේ කන්න සූදානන් නැබ ඒ වෙලාේ බෝසධාණන් වහන්සේ සදදම්මට කතා කරන්න න සතදම්ම දැම් බලංගන්නවා කෑම රසය තියෙනවා බඩිකින්න වැඩී අවසානයේ සතදම්ම බෝසධණන්වාහසයකෙන මටත් කෑමටිකක් දෙන්න කියලා බෝසධණන්වාහසි කෑමටික දෙනවා කෑම කාල උරු හම සතදම්මට ආය මාන්‍ය හැදෙනවා හරි අපරාධයක් නිමං කරගත්ත මේ චන්්ඩාල මිනිහගෙන්මං කෑම කෑවනි මම කෑම නොකා යුතුව තිබුණනේ ඒම හිතලා කාපු කෑමටික ලේවමනය කරනු තවත් කලකිරෙනු කලකිරල්ල සතදම් යන ගමන නවත්තල හෙම්ම ඉභාගාතය වනයට ඇතුල්ලිනු වනය ඇතුළේ එහහිමිහි ගිහිල්ලා මේ ජීවිතය ගැන කලකිරෙනොයාට හේතුව මාන්‍ය කලකිරිලා එයා හෙම මී යනු පින්නතුනි සතදම්ම මරණයට පත්වයන්නේ මානය නිසා මේ ලෝකේ මාන්‍යය නිසා ගොඩක් මිනිස්සු ගොඩාක් දේවල් නැති කරගෙන තියෙනවා. අපි ගොඩක් තැනදි පිනතුර නමේ නමන්තස්ස කියන්නේ වැදි උත්තට වදන්න ඕනේ මාන්‍යය කියනෙක් එතන හොඳ දෙයක් නෙවෙ. පූජාජ පූජනීයා නං පිදියඋත්තම් පුදන්න ඕනේ එතන මාන්‍ය අවශ්‍ය දෙයක් නෙමී. යම් තැනකද අපි කාටහරි ගෞරව කරන වනං. ගෞරව කිරීම තම අපිට පෙරලා ගෞරුව ලැබෙන්න්නේ හේතුවක් වෙන්නේ ඒක මේලෝකෙ නහතමානී ලක්ෂණයක් නියතමානී ස්වභභාවයක් ඒ නියතමානී ස්වභාව හොඳ නායකත්ව ලක්ෂණය සත දම්මට ජීවිතය අහිමි වෙන්නේ මාන්‍යය නිසා එවගේම මෙයත්තුව දන්නවා චුල්ලකාම විභංග සූත්‍රයේදී තෝදයිය වංසික බ්‍රාක්්මණයක් එයා මියගිහිල්ලා උපදින්නේ තමන්ගිම නිවසේ බල්ලෙක්වෙලා. දේශනාව පින්නතුනි පැහැදිලි කරන මානය අතිමානය බල්ලෝ බලල්ලු වඳර වෙලා උපදින්නේ හේතුවක් කියලා. මානය හෝ අතිමානය තියෙන මිනිස්සු මැරිලගිහිල්ලා. බල්ලො බලල්ලු වඳුරු වෙලා උපත්්‍යය ලබනුවක් කියලා. තෝ දෙයිය ගෙදර බල්ලෙක්වෙල උපදදි හේතුවතමයි. තෝ දෙෙය. කිසිවකුට කිසිවක් දුන්න කෙනෙක් නෙවි. බුදුහාමුදුරුව තමන්ගේ නිවසට වඩමපු අවස්ථාවන්වල තෝදෙයිය බුදුහාමුදුරුවන්ට අසී මාන්තිකෝ විවේච එල්ල කල්ලා බැන්න දොස්් කිව්වා. තෝදෙය මැරි ලගිහිල්ලා නිවස බල්ල එෙක් කලා ඉපදිලා බුදුහර පි්ඩපාති යනකොට මේ බල්ල පුුරනවා. බුදුහාරත්්‍රරහට ඇවිල්ල බුරනවා බුදුහාමුදුරුවෝ තෝදෙයියට කියනවා මේ බල්ලට කියනවා. එදත් ඔබ මට බෞ් බෞගාල බැන්න අදත්මට ඔබ බෞව් බෞගාල පුරනවා ඒ සේවකයන් ටැහෙනෝ තෝ දෙයගේ පුතා සුබට ඇහෙනවා සුභ කියනව ඔබුදු හාමුදුරුවන්ට ඔබ වහන්සේයි ගෙදර බල්ලට අපේ තාත්තට කියලා බනින්නේ නෑ ඔබේ තාත්ත තමයි ඒ ඔබේ නිවසේ බල්ලෙක් වෙල ඔපදින්නේ හේතුව පින්නතුන මානය මානයාති මානය මේ ජීවිතවල බල්ලො බලල්ලු වඳුරු වෙලා උපදින්න හේතුවා. ඒවගේ මානය පිනට බාධාව. දැන් මම ඒ පන්සලට යන්නෙන්නේ. ඒ පන්සල අහවල් ජාතිකයෝ වැඩිපුර ඉන්න පන්සලා. මං ඒ ධර්මශාලාව එකට කොහොමද බණහන්නේ අහවල් කුලයයත් එතන බණහනෝනි. මම කොහොමද ඒ අයට පිටිපස්සෙ වාඩි වෙන්නේ එයා ඉස්සරහෙම්මනෙ වාඩිවෙන්නේ. පෙරැහැර ඒගොල් ඉස්සරහෙම්මන යන්නේ මං කොහොම දෙහෙම කරන්නේ. සමහර වෙලාවට මහා පරිමානය පිංකංවලට ගිහිල්ල අපි කලකිරෙනවා. ඒ කලකිරෙන්න එක හේතුවක් මාන්නේ අපේ නම මුලින් කිවවෙන අපිට මුලින් බට්ටිය ලබල දුන්නේ නෑ අපි අත්තැරයා එහෙම තරහ වෙන මිනිස්සුම මේලෝකින්. අපිටඒ පින්කමට ආය යන්න උමනාවක් වෙන එකක් නෑ අපිට අවශ්‍ය පිළිගැනීම දුන්නේ නෑ අපි ඔොමද පින්කං කරන්නේ එහෙම කියලා මාන්‍ය හැඳනු සමහර ඇත්තු කියවා මං අහවල් තැන කටින පින්කම් කරපු කෙනෙක් බං අහවල් දායක සභාවේ ඉන්න කෙනෙක් ං අහවල් දායක සභාවේ හොඳ දායක මහත්තෙක් මගේ බෞද්ධකම මෙහෙමයි කියලා ගොඩක්කයි වෙලාවටට කියන පිනතුනි දහම දහම සඳහා නෙවී දහම අපි සඳහා. බෞද්ධකම බෞද්ධකම සඳහා නෙවෙයි ඒ අපේ පැවැත්ම යහපත් කර ගැනීම සඳහා. පිංකරන්න තියෙන බාධාවන් අතර ප්‍රධානකක් තමයි මාන අධකම මා්‍ය යුක්ත වඋනහම මත්තු නහම ඒ ඇත්තන්ට පින්කම් පිංකම් හැටියට කෙරෙන්නේ ඒ ගොඩක් වෙලාවට අපි කියනව පින්කම් නෙවෙේව සිද්ධ වෙන්නේ ඒ එහාගේපු අප අපේ භාෂා කැක ගොන්කම් කියලා. ඇයි මාන්‍ය මාන්‍යය තුළ එවැනි කටයුතු සිද්ධ වෙන. එවගේම පිනතුනි බුදුහාමුදුරු බිබංග ප්‍රකරණයේදී විභංග ප්‍රකරණේදී මද සත් විශ්සක් දේශනා කරනවා. විසි හතක් මත්වම් ජාතිගෝත්‍ර වුරුද්ධවීම ම මත්වනවා. ආරෝහ පරිනාහ ම රූපය මත මත්වෙනවා ධනය බලය මත මත්වෙනවා යව්වනකම නිසා මත්වෙනවා මේ ලෝක ඒ ඒ තැංවලදී තමන්ට කරන්න අවශ්‍යදය කරන්නේ නැතුව මත්වෙලා කටයුතු කරනවා මදය මත්්‍රීම මද සත්විස් සත් දේශනාව පෙන්නනවා. මේ අවස්ථාව අපිට මේ මද සත්වි්ස පැහැදිලි කරන්න අවස්ථාව නෙව ඔබ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා විවිධ හේතු නිසා මිනිස්සු මත්වීම්බලට භාජන වෙනවා එවගේම පිනතුන උබ දන්නවා නිවන් ප්‍රාර්ථනා කර නැත්තු අපි නිවන් ලබන කොට නැතිවෙන සංයෝජන ධර්ම දහයක් තියෙනවා ඕරම්භාගිය සංයෝජන පහයි උද්දම්භාගීය සංයෝජන පහයි ඕරම්භාගීය සංඥෝජන පහගත්වොත් සක්කාදිිට්ි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද. රූපරාග, අරූපරාග මාන උද්ධ්චවිජ්්‍යා උද්දම්භාගිය පහයි. ඒ එකක් තමයි මානඇතදී ඔබ මම තේරුම් ගන්න ඕන දෙයක් තියනවා. නිවන් යනවා කියල හිතනකොට නිවන් සැප ලැබේවා කියල කල්පනා කරනකොට නැතිවෙන්න ඕනේ සංයෝජනය මානය එකක් මානය ඒ මානය තියන තාකල් සෝජ ඒ සංයෝජනය ප්‍රහීන නොවෙන තාකල් අපිට මේ ජීවිතවල ආර්ය ස්වභාවයට නිර්වාණ ස්වභාව නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ සං්‍යයෝජන එකක් මාන්‍යය ඒකම අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා මාන්‍යයෙන් උඩගූුණහම ලැබෙන අවාසි සහ මාන්‍ය නිසා මේ ලෝකෙ මිනිස්සු වෙනස් වෙන විදිය අ උපදේශ කතාවක් තියන පෙන්නතන එක කාන්තාවක් හිටිය සුජාතා කියලා කිරිපිඩු පූජාකරපු සුජාතා නෙවෙයි වෙන සුජාත කෙනෙ ඇගේ රැකියාව තමයි කැලෑවට ගිහිල්ලා ඩෙබර කියන පළතුර කඩලා මළුවල දාලා ඔලූඩ තියාගෙන නගරට ගෙන විකුණ එක දෙෙබර පලතුර ඇයි ලස්සනයි පිනතුනි කර්මය උගන්නන තැන ඉගැන්වෙනවත් එක ඉගැන්වීමක් උපදි සම්පත්තිය කියලා උපදි සම්පත්තිය කියලා කැන්නේ උපතින් දුප්පත් වනාට යස ඉස්සුරු අඩු වඋනාට කෙනෙගේ රූප සම්පත්තිය නිසා ඇයට හෝ ඔහුට පොළුවන්කමක් තියෙනවල් ලෝකේ ඉහල තැනකට එ ඒකට අපි කියැන උපදි සම්පත්තිය කියලා ැ කර්මය විපාක දෙනවා නමුත් කර්මය විපාක නොදන තමන්්‍ර මේ ලෝකෙතින හේතු සම්පත්තින එකද එකක්තම උපද කියන එක එක මේලෝකෙතියන සම්පතා. සුජාතාව උපදි සම්පත්ය යුක් ඇෑ ලස්සනයි. රටේ රජතුමා ඇය ආගමිහිසිය කළා අගමේසිය කලා අවුදු හතාටක් විතර ගිය හම එක දවසකදී ඇය රජතුමා තමන්ගේ පිගානට දාගෙන දෙෙබර කියන පළතුර කනවා. ඇයි ළඟට ගිහිල්ල කියනවා. රජතුමනි ඔබතුමා කනෝය වට්ටකුරු රතුපාට ගෙඩි මොනවද කියලා. රජතුමාට කේන්ති රජතුමාන තීට මතක නැද්ද කෙකිවලින් කඩල මළුවල දාල ඔලුූඩ තියාගෙන නගරට ගිහිල්ල විකනපු මේ පලය තමයි ම මේ කන්නේ. තිී මම මේ මොහොතෙම මගේ අග මෙහෙස තනතුරින් පහ කරනවා කිය යවන්න හද්දිම. බෝසතාණන් වහන්සේ මැදිහත් වෙලා ඇයව එතනින් වලක් වනවා. පිනතුනි මා නෙදෙන් සමහර වෙලාවට ඇතැ මැත්තුවන්ට සිංහල භාෂාව අමතක වෙනවා. උපත අමතක වෙනවා. ජාති අමතක වෙනවා. සමහට ගෙදරන්න තඩී බල්ල ගැන ගහිල වරණා කලාට වයසකම්ම ගැන කියන්න අමතක වෙන. යිසක තාත්ත ගැන කියන්න නමත්තකයනවා තමන්ගේ අම්ම තාත්තා තමන්ගේ අහළු මිත්‍රාදීන්ට පෙන්න්නම් නමත්තක වෙනවා හෙමයින්න හැබැයි මරණය වෙලාවෙදී අවසන් කටිතු මහා ඉහලින් ලොකූ සම්මාන මුර සහිතව කරන්නේ හැබැයි ඉන්න කාලය ඇතු ේ ගෞරවය දුන්නේ නෑ මේ මගේ අම්ම කියන්න ලැජ්ජ වෙනවා මෙමගේ තාත්ත කියන ලැද්ජන සමහර ඇත්තු තමන්ගේ මුඩ රැකියාව කියන්නේ ඇැම්මඇත්තු දැ පාසල් අධ්‍යාපනය ඇහහම මූල් අධ්‍යාපනය ලබපු ගමේ පාසල කියන්නේ ලොකු ඉට පස්සේ ජනප්‍රිය පාසලතමයි මගේ පාසල කියල කියන්නේ. අපි අභිමානයක් හදාගන්න ඕනේ මම ඉගෙනගත්තය මෙතනින් මං ආවේ මෙතන මගේ මුල මෙතන කියල කියන්න සමහරයට මුල එෙම අමතක වෙන විදේශගත වෙච්ච සහර මිනිස්සු රැවිල් අනවලනේ ගෙවල්ල ගීල තාත්තලකින් අම්මලගින් අට කටුකඩු ගෙඩිමනොද කියන. ඉන්නකං කෑවේවා. මහට බඩපල වැලුව කොල ගුලි ුලි කාපු කෝස් මතකනෑ මුල්ල අමතක වෙනවා. ඇයට එහෙමයි. ඇය දෙබර විකුණපු කාන්තාව ඇයට මතක නෑ අග මෙහෙසි වෙච්චහම මං මේවා විකුණල නේද මෙතනටආාවෙක් කියලා ඒ තමයි මාන්නේ. එවගේම පිනතුනී මාන්‍ය තියන ගුඩාක් මිනිස්සු මතකපතියාගන්නෝනේ හීන මිනිස්සු. හීනයි කියලා කියනෑ අඩ්ඩු දැනුම අඩු කුසලතාවය අඩු බුද්ධිය මේව තියෙන මිනිස්ස තම ගොඩක් වෙලාවට මාන්‍ය හදාගන්න අපි කියන්න කරල් බරවෙච්ච හම කරල් පැහුණ හම බිමට බරවේ නොහෙම නැවිල තියන්නේ හැබැයි පුස් කරල් තමයි මෙම කෙලින් ඉද්ද ගැහුව වගේ තියෙන්න්නේ. මිනිස්සු හරයට දැනුම ලැබ්හම හරියට උගත්තුනාම ඒ සන්නයම ලැබිච්චා හම මිනිසු හරි නිහතමානී පින්නතුනි ඔබ සමාජි දකින ඇති නිහතමානී කම කියන එක කොයිතරන්නම් වටිනවද කියලා දෙ ජාතක පොතේ තියෙනවා ජාත කතාවක් එක හරි වටින වාලෝදක ජාත කියය කියලා එක රජකෙනෙකුට චතුරාංගනී සේනාව ගොඩාක් උදව් කරනවා යුද්දකින් දිරන්න චතුරාංගනී සේනාව අතර හිටපු එක සේනාංකයක් තමයි අශ්ව සේනාව ඇත්තස් රිය පාබලනය චතුරාංගන එකක්තම අස්්වත් සේනාව. මේ යුද්ධෙදී රජතුමාට ගොඩාක්ම උදව් කල අස්යු.සා රජතුමා කියනවා පුරෝහිත බමුණට ජයග්‍රහණයෙන් පස්සේ මේ අස්වයාන්ට අද රාත්‍රයේ මිද යුසපානයක් දෙන්න ඕනි කියලා. පුරෝහිත බමුණ සේවකය දාලා මේ ජයග්‍රහණය සමරන්න අස්වන්ට මිදියුස ිකක් දෙනෝ. ඉතිගෙනල්ල මිදියුස පානය කරන්න දෙනවා. මිදිුස පානය කරන්න මිදීයුස හදවහම ඉතුරන රොඩ්ඩ තියෙනවා. රොඩ්ඩ අය අම්ඹරල කොටලුවන්ට දුන්න. පන්නතුනි කොටල උදව කලා යුද්ධ බාන්්ඩ ප්‍රවාහනය කරන්න හැබයි යුද්ධට උදව කරන යුද බාන්්ඩ ප්‍රවාහණය කරන උදව කර. කමක් නෑනි කියල අර මිදි රොඩ්ඩ අරගෙන නැවත මිරි කල කොටලුවන්ට දුන්න. පන්නතුනි. මිදි සබීපු ආශ්්‍රියෝ. කිසිීදු හැලහොල්ම නක් නැතු එලි වෙනකම්ම හොදට නිදනොම්. මිද උසබීල තියෙන්. රොඩ්ඩබී ගොටලු එල්ලි වෙනකං රාජ සභාව රාජ මිදුල ඒ වත්ත මේ සියල්ල තුළ දඟලමින් එදා රාත්‍රිය පුරාවට්ටම කෑගහමින් රජතුමාටත් එලිවෙනකං නින්දක් නොලැබෙන විදියට ඉතාම අසංවරෝ හැසිරෙනු. පුරෝහිත බමුණ ගෙන්න්න ලහනවා. පුරෝහිත යුසබීපු අශයෝ එතරම්ම නිසල්මානව ඉදිද්දී ඇයි මේ රොඩ්ඩකාපු රොඩ්ඩ බීපු කොටලු ඔච්චර දඟගලන්නක. රජතුමන ඒ තමයි හීනයාගේ ස්වභාවය. සම්පත් ලැබිච්ච දරාගැනීමේ හැකියාව තියන මිනිස්සු එහෙමනෑ අපි කියනු සමහල්ලාට අපිට කේන්ති ගයාාම කියන කටුකන්න බල්ලො තමයි සැර වැඩි කියලා මස්ටිකකාපයි පැතරලයින් හැබැයි අරේ පස්සයෙන් ගිහිල්ල පොඩ්ඩක්ොය නමක් ගමක් දැනගත්ත මිනිස්සු හෙමයි ඔය මැතිවරන කාලෙට අපේක්ෂුක අපේක්ෂකව චන්දපොලෙන් ඉවර වෙලා ඉගොලු අතරත දීලා එගුල්ලංගේ ගමන යනු ගම ඉන්න තමහාර පාක්ෂිකයෝ දැකලත්නෑ මෙයා කළුදු සුද්ද කියලා ගම අනිි මිනිසුක තරහාව වෙන සතජපත්තු කල අනි්ගිදට දානවා. අර තමන්ගේ මරණට දානට එන මිනිසුරි තරා රගන්නවා මේයි අඩු දැනුම එතකොට සං්‍යමය හැදිච්ච මනිස්සු අපි කියනර හිස්ටින් වගේ කියලා හිස්ටිින් වගේ ඇතුල හරි සද්ධයි වැඩක් නෑ සද්ධ විතරයි නමු පිරිච්ච ටින්න්න එක සද්‍ය නය හැබැ වටි නර මාරු කාසිතයීමන සදධ වැඩි මාරුකාශුවල තියන පල අඩි මුදල් නෝට්ටු සද්‍ය නෑ හැබැයි එක තියෙන පලප්‍රෝජන වැඩි. මේ ජීවිතේ හීන මිනිස්සු. අ වාලෝද්ධක ජාතකයේද පැදිලි කර විදියට මේ පුංචි සැපතිදි අදීක මාන්‍යයට පත්වෙනවා. මේ ලෝකේ එහෙම මාන්‍යයට පත්වෙෙන්න හේතුතියෙන්නේ ඒ දැනු මඩු මිනිස්සු. එවගේම පිනතුනි ධර්මයේදි පැහැදිලි කරනවා. මරණින් පස්සේ. මාන්‍ය ෂයකරපු මිනිස්සු සුගතිගාමී වෙනවා මාන්‍යය සහිත මිනිස්සු පෙන්න්නතුනි මරණින් පස්සේ අපාගත වෙනවා ඔබ දන්නවා මාන්‍යය එකක් වුණාට මාන්‍යය මත පදනං වෙලා කරන ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා ඒ මාන්‍ය මත පදනං වෙලා කරන ක්‍රියාකාරකම් ඇතුළේ දෙලව සුගතිය නෙවෙයි ලැබෙන්නේ දුගතිය ප්‍රේතවස්තු බට හොට කියෙව්වොත් මාන්‍යය නිසා පෙරේතයෝ වෙච්ච කීදනෙ කින්නවද කියලා ඔබට හිතාගන්න පුළන් මාන්‍ය කොච්චර නරකද කියන මත්වීම නිසා මිනිසු ගන්න වැරදි තීදු තීරණ බැලුව හම ඒ මත්වීම නිසා ගන්න තීන්දු තීරණල තියෙන අහිත කර ප්‍රතිඵලය බැලුව හම ඒත් කොහෙද අන්න කියන එක පින්න තින ඔබට මට තේරුම් ගන්න පොලක් මේ සූත්‍රයේදී වඩා වටිනම කාරණය එයට වඩා වෙනස්. මානකාම සූත්‍රයේදී මේ දෙවියෝ බුදුහාමුදුරුවන්ට යෝජනා කරන්නේ බුදුහාමුදුරුවනේ මාන්‍යය තියෙනයට ස්මේලෝකේ සමාධයක් නෑනි කියලා ඔවු. සමාධයක් නැති කෙනෙක් මුනිවෙන්නි නෑණි කියලා ඔවු ඒ ඇතු ප්‍රඥාව ලබන්නේ නෑනේ ඔවු. ප්‍රඥාව ලබන්නේ මාරයා පරාජය කරන්නන ඔවු එහෙනම් අවුරුදු හතලියක් මේ දහමයි ඇහුවත්. අවුරුදු පණහක් මේ දහමැහුවත් මාර පරාජ්‍යය නොවෙන දහම අපිට පින්නතුන ශේෂ්ඨනෑ සම්මාරයක් පරාජයවෙන්නෝනි. මාර ඉබේ පරාජයවෙෙනන අපි පරාජය කරන්න ඕනි ඒකට අපි සන්නධ්‍යවෙෙන් ඕන අපි සතිය හදාගෙන සතියෙන් සමාධිය හදාගෙන සමාධියයෙන් ප්‍රඥාව හදාගෙන මේ අරි අටගි මගේ ගමන් කරන්න ඕනේ එහෙම ගමන් කරන කෙනෙකුට මාන්‍යයකනේ නිකම්ම නිකං හිස් දෙයක් විතරයි ඒක ඇ තුළේ අ අපිැන ගෙම්බා පිම්බිල පිම්බිල පිම්බිලා තව පින්බෙන් හදදි පුරනවා මා්‍යය වගේකක්. රැහැිය කෑ ගහල කෑ ගහල කෑගල පොඩි සතෙක් හඬ ගොඩාක් ලොකුයි හරි ශබ්දයි රැහැයියා හදවත පුරල මැරෙනවා. මේ ලෝකේ මාන්‍යය තියෙන මිනිසුන්ට අත්වන ඉරණම ඊට වඩා වෙන සක්නෑ සසරත්තේම නිසා පන්න තුනි. අපේ ජීවිතවල මේ දෙවිය බුදුහාමුදුරුවන්ට යෝජනා කරන කාරණය බුදුහර අනුමත කල දශනා කන්නවා මානය නැතිවෙච්චාම ඔහු කොතන හිටියත් මේ මාරය පරාජය කරනවා. ඒ පරාජය සඳහා. අපිට මේ දහම මහංගෝස්ුවක්. පෞස දෙයක්ම වේවා කියල ප්‍රාථනාවං සිද්ධ කරන විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේ දායකත්වරං කටයුත්තු කරන්නේ දම්මික පණ්ඩුල හාසේලලියියනගේ පවුලේ සැම පරණයාපාහා හෙන්රිිකස් පවුලේස් යුලු දෙනා එකතු වෙලා අරමුණ ඩී ගම්ලත්ගේ මහත්මි අභහාවයෙන් වසරක් පිරීම ඩර් ලියනගේ පියාණන්ට එම පෞුල්ලල මියගිය සුලු ඥාතීන්ට පින්දීම ධර්ම දේශනාව සඳහා වැඩම කළ මහා ස්කරතර ස්වාමීන් වහන්සේට මෙතනට පැමිණි නොපැමිණි නන්න අයුරින් සහභාගූ ඥාතිීන් හා හිත මිත්‍රරාදීන්ට බෞද්ධ්‍යා නාලිකාවේ ගරු සභාපති ස්වාමීන් වහන්සේතු සිරු කාරය මණ්ඩලට ලක්වාසයේ සියලෝ පින්නතුන්ට වගේ පාදුක්ක ගාල සිලු ඥාති හිතවතුන්ගේ නුරියෝගිසව සහ චිරජීවනය ප්‍රාර්ථනා කිරීම විශේෂ පුුණාණු මෝදනාව ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්්‍යාමාධ්‍ය ජාලයේ නිර්මාතෘුවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ සාාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධරමවි භූෂණ පරම පූජනීය දරනාගම ශ්‍රී කුසල දම මහා ස්වාමින්න්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම ප වදාල සිරුම් මහා සංගරාත්යන පින් අනුමෝදාන් කිරීම රට ජාතිය වෙනුවෙන්දී පිදුූ සියලු රණුවිරුවන්ට පුුණානු මෝදනාවං සිද්ධ කිරීම ඒ දායක්කත් අරමුණු වගේම අද දින ධර්ම ස්ශ්‍රවණය කළ ලොකු ඩවබැහැම කෙනෙකු නමින්න මියගේ සියලු ඥාතීම පින් අනුමෝදං වෙත්වා ඔවුන්ගේ සාන් සාරික ජීවිත සොපත්තේවා පොතුම් නිවනිින් සැනසීම ලබා ගනිත්වා දෙවියෝ මේපින් අනුමෝදංවෙෙත්වා දෙවියන්ගේ දිවිශරු වර්ධනය කර ගනිත්වා දෙවියෝධ පතන බෝධියකින් උතුම් නිවං සම්පත් ලබා ගනිත්වා. මියගිය සමටත් දෙවියන්ටත් අපි ඔබැහමටත් මේ උතුම් පින්ග කාකාරෝ පිහිටීමමින්. දෙව මිනිස් සැප කෙලවර උතුම් නිවං සම්පත් ලබා ගැනීම සඳහාම මේපිං හේතුවා සනාවේවා. පාරමිතාවක්ම වේවා කෙල සාධ කෙළ ප්‍රාථනාවං සිද්ධ කරමු. ආහාසට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්හන් තුළෝක සාසනං ආහසට්හාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිිත්තුවහා චිරන්රක්හන් තුලෝක සාසනං. නාคసටటහාచබుමట్టහා දේවා නාగా මහිදිిక පഞන්తం అనుු మෝதிత చిරන් రখන්තුు ලකසාසනం.